නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන්කයා විශ්වාසනීය දැක්ම. පේනවා අපට සියලු දෙම ඉන්නවා. නමුත් ඒකේ යම් පුද්ගල 3-4 දෙනෙක් ඒ පැත්තට එකතු වෙන්නේ අන්තවාදයේ වපුරුපු කට්ටිය. ඉතින් ඒ කට්ටිය එතන එකතු වුණාම පේනවා කොයි ආකාරයේද මේ අපට විරුද්ධ තියෙන සටන ඉදිරියට ගෙනියන්න තියෙන්නේ කියලා. නමුත් එක්සත් ජාත්‍ය පක්ෂය අපි කොළඹත් මඩකලපුවත් තිරිකුණාමලෙත් යාපනයේත් හම්බන්තොටත් එකයි කියන්නේ. ඒකී රජයක් තුළින් පුළුල් බලය විමධ්‍යගත කරලා සියලු දෙනා සිංහල දෙමළ මුස්ලිම් බර්ගමලේ මේ අපේ රටක් කියන එක ජීවත් වෙන්න පුළුවන් වැඩපිළිවෙලක් තමයි අපි සූදානම් ගෙනියන්නේ. අපි අභියෝග කරනවා මේකම අනිත් අයට ඒක කියන්න ඒ වේදිකාවේ. ඒ කියන්න පුළුවන්ද? මොකද ඒගොල්ලෝ එකක් ගිහිල්ලා කොළඹට කියනවා, එකක් ගිහිල්ලා ස්වාමින්වහන්සේට කියනවා, තවත් එකක් ගිහිල්ලා හොරසිය රහස කියලා යාපනය කියනවා. ඒ වගේ නෙමෙයි, අපි බොහොම විවෘතයි. ඒක තමයි අපි ඉදිරියට ගමන්. අපට කියන්න නම් පුළුවන්. නමුත් අප මේ අවස්ථාවේ බලාපොරොත්තු වන්නේ 55% 57% විතර ප්‍රමාණය තුලින් ගමන් කරන්නේ. මොකද ඒක අපිට පේන අන්තවාදී කොටසක් එකතු වෙලා ඒ අන්තවාදී වපුරීම තමයි කටයුතු කරන්නේ. දැන් දැක්කනේ SP දිසානායක මොනවද කිව්වේ කියලා හිස්පුල්ලා ගැන. දැන් ඒක තමයි සැබෑ තත්වය. ඒ අන්නේ ඒ වගේ ගමන් කිරීම තුලින් තමයි වෙන්නේ. නමුත් ඒ අය මේ පැත්තට මුකුත් කියන්න බෑනේ, කරන්න හදනවා. නමුත් කරන්නේ නැහැ. මොකද කරන්න බැරි නිසා. Breaking.lk.